හරි අපඩගම රෝල්ලගේ 2019 තරින් තටම් පේපේක අප ඩිස්කශන එක හත්වනි පේපේක ඇතර මේගේ පලනි සීකව එක කියන අපි කතාගෙන පලනි කියන අශෝෂි මත්‍රාව කියන කිලෝග්‍රම් එක ස්කන් කිලෝග්‍රෑම් එකට තැම්පත් කරන ඕන ශක්තියන මේ අගේ ගැන හිතන්න එපා ඒක ඕනුවෙන් අගේටන මානවලදේක ප්‍රශ්නන එතර මේ තේරුම කිලෝග්‍රෑම් එක තැම්පත් කරන ශක්තියක් ගැන ඒගැන එක සමානරනේ ශක්තිය ගවඩා කරම ශක්තිය බෙදන්න ඕනේ සරලව ස්කන්දෙන් ඒවාගේ අදහසතියන්නේ එතර මේ මානවලටාව ශක්තිය මාන කියන්නේ එල් වර්ග තීරණ දෙක ස්කන්දය මාන කියන්නේ එම්ටම් කැපිල යනවා එතන මේක මානන එල් වර්ගය තීරණ දෙකක් උත්තරවෙන් අනුත්තරංග තුන එල් වර්ගය තීරණ දෙකක් ප්‍රශ්නංග දෙක අන්තරාලයේ දශම පහල විරුද පරිමාණය කොටස් පනහරු එතර කුඩා වෙනම ගන්න පුළුවන් අන්තරාලයේ බෙදීම වට පරිමාණය කොටස් ගන්න කියලා එතරක සුළු කරලා වෙන බිඳුවෙන් බිඳුව එකක් පනහකියුත් ගෝලමානයක් තිරස් තලයක සමතුලිතව ස්කුරුප්පුව තලයේ අන්තම ස්පර්ශන අවස්ථාවේ පිහිටුම සහ ඒ කුඩා සිදුරු ගැඹුරු වැනීමට සකස් කර ඇත හරි ඇතර මේ වෙලාව තම අර මේ ගැවිල පහළ තලයේ ගෑවෙන වෙලාව ඒ වෙලාවේ හරියටම බිඳුව පෙන්වන්නේ නැහැ ඇතර සාමාන්‍ය ගොම එක හදලා තියෙන්නේ උඩට යද්දි හරි පාටාංග ගන්න ඇතර උඩට කියවලා නම් කෙලිම පාටාංග කියව ගන්නවා වට පරිමාණ තියෙන එකෙන් යරට ඇවිල්ලා නම් මුළු එකෙන් අඩු ගන්නවා ඇතර මේ පළවෙනි ගානේ උඩට එන්නේ තියෙන්නේ කොච්චරද බැලුවොත් මෙතන 0.5යි මේක එකයි එකට වඩා චුට්ටක් වැඩිමේ පැහැදිලි එකට වඩා චුට්ටක් වැඩි ඒ වැඩි චුට්ට තමයි මෙතනින් කියවගන්නේ ඇතර ඔක්කොම එනවා මිලිමීටරයට වඩා වැඩි කුඩා මිනු බිඳුෂු බිඳුව කියන්නේ ඒ වගේ කෑලි 15ක් කියන්නේ ඔක්කොම එනවා 1.15ක් හරි ඇතර මෙච්චරක් වැඩිපුර පෙන්නනවා කියන්නේ මෙච්චරක් උඩට ගිහිල්ලා පෙන්නනවා පැහැදිලි නේද ඇතර මේ ඉන වෙලාවේ අර පහලට මේ ගැඹුරක් මයින කියපු පාටාංගය ගද්දි ඒ වෙලාවේ අපි ගන්න පාටාංගය හරි කියවන කෑල්ල ගත්තාම මෙතන 0.5යි 0.5යි 1යි 1.5යි තව චුට්ටක් තියෙනවා මේ ඒතුරු චුට්ට තමයි මෙතනින් කියන්නේ අදට ඔක්කොම එනවා 1.5ක් හරි මෙතන දැනගන් කෑලි 3ක් ආවනේ 1.5ක් ඒකට එකහු කරනවා මෙතන 32 තමයි කුඩා මිනුම ගුණ කරනවා 32 තමයි හැබැයි 32 කියන එක එන්නේ යටට ඇවිල්ලානේ එතන මම අර කිව්වා වගේ කලින් සාමාන්‍ය මේක හදලා තියෙන උඩු ගියම පාටම් ගන්න දැන් යන්නේ නැත්නම් මොනවා වෙන්න ඕනද මුළු කොටස් ගානින් අඩු වෙනවා හේතුව යටට ඇද්දී අර එකක් පැනපු ගමන් පෙන්වන්න ගන්නේ 49 හරි එනිසා මෙතන ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ 18යි කරගෙන ඒ නිසා 50 දැන් තියෙන පෙන්නන එක අඩු කරනවා. එතකොට මතක තියාගන්න විදිහක් මේක ලේසියෙන් සාමාන්‍ය සම්මත විදියට හදුවම හරි පැත්තට ගියා නම් කෙලින්ම ගන්නවා අනිත් පැත්තට ගියා නම් මුළු කොටස් ගානින් අඩු කරනවා. එතන එනවා 1.5 දන 0.01 කෑලි 18ක්. එතන උත්තරේ 1.6 8ක්. නේදනේ? ඊට පස්සේ හිතන්න දැන් තමයි හිතන්නේ හරි දැන් තමයි හිතන්නේ අමඩු දැන් මේක හරි උත්තරේ නෙවෙයි හේතුව අර කලින් වෙලාව හරි يعني ආරම්භදීත් පාටාංගයක් තිබ්බනේ එනිසා දැන් හිතනවා හරි කලින් මෙතන හිටියේ දැන් මෙතනට ආවේ කියන්නේ කොච්චර ලොකු දුරක් ගිහින්ද මේ දුර කතර ගෙවාගෙන නේ ඉතුරු ටික යන්න ඕන ඒ කියන්නේ මෙහා මේකට එක්කව වෙන්න ඕන හරි එතන 1.15ක් එක්කව කරන අන්තිම උත්තර එනවා 8.5 13 7 8 2.83 පැහැදිලිද ඔබ බලන්න ඔයගේ ප්‍රශ්න තිබ්බොත් ආය අහන්න උත්තර එනවා උත්තර අංක 2 ප්‍රශ්නංග තුන එනම් සමදීපාද ප්‍රිස්මයට ඒ රූපය පරිදි ඕපේ කිරණය පතනය වන්නේ ඒ තුළින් අවම අප ගමනයක් මේ වචන ඇහෙනොත් එක්ක ඔළුවට මතක් කරන අවම අප ගමනයක් නම් මොකක්ද වෙන සීන් එක අවම අප ගමනයක් නම් ඒක හරස්කඩ සමදීපාද නම් මේ ඇතුලෙන් යන කෙනා ඉන්නවනේ මෙන්න මේ ඇතුලෙන් යන කෙනා එයා කෙලින්ම සමාන්තර වෙනවා ආධාරක පාදයට වෙන මේ ඇතුලෙන් යන කෙනා ආධාරක පාදයට සමාන්තර වෙනවා ඒ වගේම තමයි ඕනම අප ගමනකදී පතන කෝණයයි නිර්ගත කෝණය සමානයි වර්තක කෝණ සමානයි ප්‍රිස්ම කෝණය නම් ඒතර ඒවා ආර් බෙදීම දෙකයි මේ වර්තන කෝණ සෝරි වර්තන කෝණය කියන්නේ ඒ බෙදීම දෙකයි ඒතර ඔය ඕන අදහසක් පාවිච්චි කරන්න පුළුවන් මේක මතක තියෙන උන සමීකරණ සාමාන්‍යයෙන් I1 I2 ඍණයේ තම අපගමන වෙන්නේ ඊට අමතරව R1 R2 කියන කෝණ වේලාවක ඒ වෙනවා අවම අපගමනයේදී I1 I2 ට සමාන වෙනවා R1 R2 ට සමාන වෙනවා හරි එතකොට අවම අපගමනයේදී කනාරින්ගේ ඒ ප්‍රිස්මයේ සරසම BC. ඒතර සරසම කියන්නේ මෙයාගේ වර්තනාංගම තමයි යාලටත් ඇත්තේ. තවත් ප්‍රිස්ම දෙකක් B රූපයේ පරිදි තියනවලු. OP කිරණයේ සිදෙන මුළු අපගමනේ මුල් අපගමනයත් එක්ක සසඳන කියලා තමයි කියන්නේ. එතකොට මේ සීන් එකේ වෙන්නේ දැන් මේ පළවෙනිගේ කිරණේ අනවේදය ගත්තාම මාර කිව්වා ලොජික් එකත් එක්ක අපි මතක තියාගන්නේ මේක සමදීපාද ප්‍රිස්මයක් නෙමෙයි. ඒ නිසා හරි මැද්දෙන් යන එක ආධාරක වාදයට සමාන්තරයි. කියන්නේ දැන් මේ වෙලාව වෙන මේක තිරස් නම් ආධාරක වාද තිරස් වෙන්නේ. ඒකල එළියට යනවා. හරි? දැන් මෙතන සීන් එකට ආව මෙතන ප්‍රිස්ම තුනක් තියෙනවානේ ආධාරක පාදයක් මෙතන පතන කෝණෙමනේ මෙතන තියෙන්නේ ඒතර ඒ කැලේ වෙනසක් නැහැ දැන්
මෙතනින් අමතරව තව ප්‍රිස්මයක් තිව්ව කියලා මූ වෙනස් වෙන්නේ නැහැ මැද්‍යන එක. නිසා මැද්‍යන එක ඒ වගේම යනවා. ගිහිල්ලා උ මෙතන වැදුනම උට මාධ්‍ය දෙකක් කියලා දැනෙන්නේ ඇයි? බීදු එහා පැත්තත් එන්නේ එහා පැත්තත් එන්නේ. ප්‍රිස්ම දෙකට කැඩුනට මාධ්‍ය දෙකක් එන්නේ නැහැ, එකම එකම ද්‍රව්‍යයෙන් හදලා දෙන්නේ. එනිසා මෙතනදී වර්තනයක් වෙන්න ඕපනාව වෙන්නේ නැහැ. හරි, එකම මාධ්‍යමයක් තෙන්නම් මෙයත් තෙන්න. මෙයා එකමාර නම් මෙයත් එකමාර. ඒතකොට එකම මාධ්‍ය. එනිසා මේ ආලෝක කියන්නේ ඔහොම වෙනවා. ආයි මෙතනින් අරණිය අපිට කැඩනවා වගේ හිතුනට මුකුත් වෙනසක් නැහැ. ඒකම මාධ්‍යනේ. ඔහොම යනවා. හරි. ඔහොම ගියාට පස්සේ දැන් මෙතන වෙන සීන් එක තමයි මෙන්න මේ පාදෙට. හරිද? මේකනේ ওই පාදේ. මේක සමාන්තරයිනේ. මොකද ඔක ඇවිල්ලා සමාන්තර ආශ්‍රයක්නේ. ඒ නිසා ඒ පාදේ වදින පතන කෝණයෙන්මනේ සීවල වදින්නේ. ඊට අමතරව ඒක නිකන් එකම වර්තනාවක් ගෙන තියෙන්නේ. ඒ නිසා මෙතන වැදිලා යම්කිසි කෝණකින් මෙතන එළියට යන්නේ අයි නම් මෙතනත් ඒකම තමයි. ඒ කෝණයෙම වදිනවා. ඒ මාධ්‍ය අන්තරයම තමයි තියෙන්නේ. නිකන් ස්නේල් දැමුවොත් හිතන්න. ඒ නිසා ඒ විදිහටම එළියට යනවා. ඒ කියන්නේ අර වෙන එකම වෙනස, මේ දෙක කම්පෙයාර් කරලා දෙන එකම වෙනස, අපේ පළවෙනි රූපේ මේක යන්නේ මැද්ද යන්නේ චූටි දුරක්. මේකේ මැද්ද ලොකු දුරක් යනවා. ඒ ඇරෙන්න එන කිරණේ මේ එන කිරණ දෙක සමාන්තරයි, මේ එන කිරණ මෙයාට සමාන්තරයි, මේ යන කිරණ මෙයාට සමාන්තරයි. ඒ කියන්නේ කිරණ දෙක අතර මුළු කෝණික අපගමනේ වෙනසක් නේ. හරිද? එතන අපගම මුළු අපගමන සංසන්දනය කරද්දී මුළු අපගමනවල වෙනසක් නැහැ. පැහැදිලිද? තව නිකන් සරලව කතාව කිව්වොත් BC දෙන්න දැම්මට වැඩක් නැහැ. හේතුව උන්ගේ වර්තනාංග සමානයිඳ උන්ගෙන් අපගමනයක් වෙන්නේ නැහැ. එතන උන්ගෙන් අපගමනයක් වෙන්නේ නැත්තම් මේ මුළු අපගමනේ වෙනසක් නැහැ. මොකද මුළු අපගමන එක එක කරපු අපගමනවල එකතුට සමානයිනේ. ඊට පස්සේ හතර. තුරුණියද කේවන දුන්නකින් ස්කන්ධ M1 M2 ස්කන්ධ දෙක කෙල්ලව සමතුලිතව ඇත. M1 ස්කන්ධයේ පමණක් සීරුවෙන් ඉවත් කළ විට M2 ස්කන්ධයේ දෝලන විස්තරය. M1 ස්කන්ධයේ පමණක් සීරුවෙන් ඉවත් කළ විට M2 ස්කන්ධයේ දෝලන වෙන විස්තරය වන්නේ. හරි. පළවෙනි එක මේක පැහැදිලිද බලන්න. දැන් මම M1 අතහැරියා. හොඳ මේ කෙලෙම පොයින්ට් එක හරි කෙලෙම පොයින්ට් එක එකපාර අහගෙන උඩට දාගන්න. දැන් M1 කියන කෙනා අතහැරියට පස්සේ M2 උඩට යනවා මිසක් තව පහළට යන්නේ නැහැ. ඒක පැහැදිලිද? M1 කියන කෙනාව අයින් කරාට පස්සේ ඉතුරු වෙලා ඉන්නේ M2 කියන කෙනා උඩ යනවා මිසක් තව පහළ යන්නේ නැහැ. හරි? ඒ කියන්නේ මේ වෙලාව නේද M2 උඩරිම දුරක් පහළට අවිලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ පිහිටුම නේද? එතකොට M1 ඉවත් කරපු මේ ශනික පිහිටුම නේද M2 උඩරිම විස්තරයේ ඉන්න පිහිටුම වෙන්නේ. පැහැදිලිද ඒක? මම තව එකපාරක් කියව තහගන්න. M1 කියන කෙනාව අපි අතහැරියට පස්සේ ආ M2 පහළ නෙවෙයි යන්නේ, M2 යන්නේ උඩටනේ. M1 අතහැරියට පස්සේ M2 පහළට අවිලා උඩට එන සීන් එකක් වෙන්නේ නැහැ නේ. M2 කියන කෙනා මෙතන ඉන්න තැන ඉඳන් උඩට යන්නේ. එහෙනම් මං තේරුම් ගන්න දේ තමයි, එහෙනම් මේක තමයි උපරිම විස්ථාරයේ පිහිටුව. හරිද? විස්ථාපනයේ උපරිම වෙන තැන. උපරිම විස්ථාපනයේ පිහිටුව. ඒ කියන්නේ විස්ථාරයේ පිහිටුව. එතකොට එතනදී දැන් ඉන්නේ උපරිම විස්ථාරය නම් M2. මම හොයන්න ඕන මේ වෙලාවේ විස්ථාපනය වාගත නම් වැඩේ හරිනේ. එතන මේ වෙලාවේ M2 මත කියාගෙන සම්ප්‍රයුක්ත බලය මොකද්ද? කලින් M2 මත සම්ප්‍රයුක්ත බලයක් තියෙනවද නැහැ? හරිද? එහෙනම් මේ වෙලාවේ දැන් M1 අයින් කරාම යාමද කියලා කියන සම්ප්‍රයුක්ත බලය වෙන්නේ M1 අයින් කරපු නිසා ඉතුරු බල ඔක්කොගෙම සම්ප්‍රයුක්ත M1 G එකක් උඩට ඇදලා තියෙන්න ඕනනේ. හරි, පහදද? ඒ අදහස අපි නිතරම හම්බෙලා තියෙන මතකනේ අර බලපද්ධතිය එක බල 100ක් තියෙනවා කියනකෝ. ඒ බල 100ෙන් හරි උ සමතුලිතයි නම් ඕනම සලකන ලද බල 99ක සම්ප්‍රයුක්තිය අනිත් බලයට විශාලත්වයෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ එකම ක්‍රියා රේඛාව. එතන මුලින් සමතුලිතයේ ඉඳලා M1 අයින් කරපු ගමන් M2 මත ක්‍රියා කරන බලය වෙන්න ඕන M1 G බල M කියන අහිමි වෙච්ච බලයම තමයි. හැබැයි අනිත් පැත්තට සම්ප්‍රයුක්තිය. පැහැදිලිද? අහිමි වෙච්ච එක නිසා ඉතුරු ටික එක හැදෙන අනිත් පැත්තටනේ. එතන කොහොම හරි බලය වෙන්නේ M1 G. එතකොට ඒ වෙලාවේ විස්තර දැන්. එතකොට මේක නිකන් හිතන්න. එතකොට මේක ඇවිල්ලා උපරිම විස්ථාපනය, කියන්නේ විස්තරයේදී ක්‍රියා කරන බලනේ මේ දෝලන කේන්ද්‍රය දෙසට. එතන ඒ වෙලාවේ විස්ථාපනය තමයි විස්තර වෙන්නේ. හැබැයි මේ වෙලාවේ x එක. එතන මේ වෙලාවේ කවුද මේ m1g බලය දෙන්නේ? මේ m1g බලය ඉන්නේ කෙලින්ම දුන්නේ. වෙනමකුත් නැහැ නේද? m1g බලය m2 මත ක්‍රියාකර ඇති කරනවා නේ. පැහැදිලිද ඒක? එතකොට m2g මත ක්‍රියා කරන එක නේ අපිට මේ දැන් දුන්නේ මුළු. හරි. එතකොට දැන් m1 කියන එක අයින් කරපු නිසා M2 කියන කෙනාගේ විස්තරය ගත්තට පස්සේ ඔය x එක තමයි යා චලිතන කියන විස්තර වෙන්නේ.
ඇතර M2 හිටපු තැන ඉඳලා M2 ඇවිල්ලා අමතර වැදෙනවා M1G බර හින්දානේ. එතර මේකෙන කෙලින්ම වෙලා සම්පෘක්ත බල වෙන්නේ. එතර සම්පෘක්ත බල එන්නේ කෙලින්ම දුන්නේන්නේ. එතර දුන්න අමතර වැදිච්ච දිග හරි. ඒ කියන්නේ M2 කියන කෙනාව අයින් කරපු නිසා, මේ sorry M1 කියන කෙනාව දාපු නිසා, ඒ කියන්නේ අයින් කරන්න කලින් දාපු නිසා M2 හිටපු තැන ඉඳලා අමතර වැදෙන දුර ඇදෙන බලය වෙන්නේ M1G. එතර අමතර වැදිච්ච විස්ථාපන x වෙන්නේ M1G සමාන k වාරයක් x. මේක උපරිම එක කියලා මන්දම් කලින් පැහැදිලි කරපු නිසා මෙයා විස්තරයට සමානයි විස්ථාපනය. ඒ නිසා උපරිම විස්තරය වෙන්නේ නැත්නම් උපරිම විස්ථාපන විස්තරය වෙන්නේ M1G බෙදීම k. ඒතර කෙලෙම උත්තරේ උත්තර අංක 2. පැහැදිලි දෙක. මම මේක චුටි චුටි දේවල් කීපයක් කියන නෝතනින් ඔබ තේරුම් ගන්න. ඔක පහ තියෙන පුළුවන් ප්‍රශ්න නිසා මම පොඩි පොඩි දේවල් කීපයක් කියන පළවෙනි දේ තමයි මේකේ විස්තර දෝලන කේන්ද්‍රයේ ඉඳන් විස්ථාපනමයි ඉන්නේ. ඒ නිසා M2 දැන් දුන්නට M2ව සම්බන්ධ කරපු ගමන් තියෙන පිහිටුමක් තියෙනවනේ ස්වභාවික දුන්නේ දිගට. ඒ වෙලාව කියන්නේ x එක බිඳුවක් කියලා. මේක නෙවෙයි දෝලන කේන්ද්‍රය. මොකද දෝලන කේන්ද්‍රය කියන්නේ සම්පෘක්ත බලයක් නැති තැන. ඒතකොට M2ව සෙට් කරාට පස්සේ අර තින්න තැන ඉඳලා M2ව බැලන්ස් කරන පොඩි දුරක් ඇදිලා තමයි සමතුලිත වෙන්නේ. ඒතකොට එහෙම M2 සමතුලිත වෙන තැන තමයි දෝලන කේන්ද්‍රය. හරි. ඊට පස්සේ කියන්නේ කවුරු ළමෙක් අර මෙතන ඉඳලා විස්ථාපනය මැන්නොත් එයාට එන්නේ වෙන උත්තරයක්. ඒක හරි. මොකද දෝලන කේන්ද්‍රය කියන්නේ එතන නෙවෙයිනේ. එතන දෝලන කේන්ද්‍රය මෙතන ඉඳලා දෙන දුර තමයි ප්‍රශ්නේ අහන්නේ. හරි. අනිත් එක තේ ඒතන එතනින් උත්තරේ පැහැදිලි කරන්නත් පුළුවන්. එතන මෙතන ඉඳන් M1 වගේට ගෙවුවම තව අමතර වැදෙන M1G බලේ හින්දානේ. අන්න M1G හිඳ අමතර වැදෙන x එක තමයි දැන් විස්තර වෙන්නේ. හරි. ඊට පස්සේ පහ. උත්තේජ විමෝචනයේදී නිකුත් වෙන ෆෝටෝන පිළිබඳ පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. උත්තේජන මේක ලේස සම්බන්ධ ප්‍රශ්නයක්. උත්තේජන සඳහා උපයෝගී වෙන ෆෝටෝන වල සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකදී ෆෝටෝන නිකුත් වේ. හරි. ඒ වරු දිහා බලලා ඒ සංඛ්‍යාතයම තමයි යන්නේ. උත්තෝජනයට උපයෝගී ෆෝටෝන වලට වඩා උත්තේජිත ෆෝටෝනේ ශක්තිය වැඩි වේ. උපයෝගී ෆෝටෝනයට වඩා බී එක උත්තේජනයට උපයෝගී ෆෝටෝනයට වඩා උත්තේජිත ෆෝටෝනේ ශක්තිය වැඩි වේ. ඒක වැරදි. අර ශක්ති මට්ටම අතර වෙනස ඒකට සමාන විදිහට තමයි පිට වෙලා යන්නේ. ඊට සුත්වදින උපයෝගී ෆෝටෝනේ උත්තේජි ෆෝටෝනේ එකම දිශාවට ගමන් කරා. ඒක හරි. එතන මේකේ උත්තරය වෙන්නේ A8 පමණි. හය. සෙල්සියස් බිඳුවේ පවතින අයිස් ග්‍රෑම් 100ක් සෙල්සියස් 100ේ පවතින නටේ ජනජලයේ ග්‍රෑම් 100ක් සමග මිශ්‍ර කළ විට එයාලගේ උෂ්ණත්වයේ කාලෙත් එක්ක වෙනස් වෙන ප්‍රස්තාරය තමයි අහන්නේ. එතන මේ MCQ එක ගත්තට පස්සේ බිඳුවේ තියෙන අයිස් ඒ නිසා අයිස් කියන එක අවස්ථා විපර්යාසයට තමයි ලක් වෙන්න ඕනේ. බිඳුවේ අයිස්නේ තියෙන්නේ. ඒ නිසා ඌ එකපාර වැඩි වෙන්න බෑ. බිඳුවේ අයිස් මුලින් බිඳුවේ ජලය වෙන්න ඕන. ඒ නිසා පළවෙනි එක වැරදි. අයිස් පටපට ගාලා වැඩි වෙන්න බෑ. බිඳුවේ අයිස් තියෙන ඉතින්. ඉතින් රින වලින් අයිස් පටන් ගන්නත් බෑ. ඒකත් වැරදි. මේක ෂේප් එකේ හරි. මේක හතරත් වැරදියි. බිඳුවේ අයිස්නේ තියෙන්නේ. පහත් වැරදි ඉතින්. එච්චරයි බලන්න සින් මේකේ. අරක බලුගම උත්තර ටික අයින් කරන්න පැහැදිලිද? බිඳුවේ අයිස් නම් තියෙන ඌ මුලින් චුට්ටක් දිය වෙන්න බෑ. හරි. සී නටන ජලය හැබැයි පවතින නටන ජලයේ ග්‍රෑම් 100ක් හරි. ග්‍රෑම් 100 අනිත් පැත්තේ තියෙන්නේ හුමාරේ නෙමෙයි නටන ජලය. ඒ නිසා ඒක පටපට ගාලා අඩු වෙනවා තමයි. ඇතර අයිස් කියන එක දියවේ ඉන්නවා ජලය වෙනක. මෙතන තමයි අයිස් ටික සම්පූර්ණයෙන් දියවිලා තියෙන්නේ. එතනට එද්දී අර නටන ජලය තාපේ දීලා නටන හරි ජලය හරි. ඒ නිසා එතන අවස්ථාව පෙරසන්නේ නැහැ. ඌ මෙතනට ඇවිල්ලා ඊට සයිස් ටිකත් වැඩි වෙනවා. වතුරත් ආය අඩු වෙනවා. ඒක එලාගේ දේ දෙන බැලන්ස් වල ගිහිල්ලා තියෙනවා. පැහැදිලි නේ? නිසල දොනි ප්‍රපයක් විතර මිනිසෙකු දොනි ප්‍රයෝගයෙන් පහෙන් එක ගුණයකින් චලිතය ඌට ඇතුළු දෘශ්‍ය සංඛ්‍යාවේ වැඩිවීමේ ප්‍රතිශතය. වැඩිවීමේ ප්‍රතිශතය කියන්නේ ඩෙල්ටා F කියන්නේ 100ට කොච්චරක් කරනවා කියලා තමයි හොයන්න ඕන. කෙලින්ම සමීකරණය දා මුලින් රූපයක් අඳින නිසල දොනි ප්‍රපයක් තියෙනවා S එකක්. මෙතන මිනිස්සෙක් ඇවිදන් යනවා මේ පැත්තට යනවා. මේක නිශ්චලයි. මෙයා එනවා දොනි ප්‍රවේගයෙන් පහෙන් එකක වේගයකින්. මෙයා තමයි මගේ සෝස් එක. මෙයා මගේ ඔබ්ජෙක්ට් එක. ඔහුට ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතයේ වැඩි වෙන සීන් එකක් තමයි අහන්නේ. ඒතර කෙලින්ම අපි සමීකරණය දාමු. දෘශ්‍ය සංඛ්‍යාතයේ සමානයි සත්‍ය සංඛ්‍යාතයේ වාරය. කුඩත් කෑල්ලක් තියෙනවා යටත් කෑල්ලක් තියෙනවා. යන්නේ නිරීක්ෂකයානේ. ඒ නිසා උඩ කෑල්ල එකතු උඩ තමයි වෙනස් වෙන්නේ. ළඟට යන නිසා උඩ කෑල්ල වැඩි වෙන්න ඕන. යට වෙනසක් නැහැ. ඒතර F' කියන එක එනවා මට F නෝට් වාරයක් පහෙන් ගුණ කරාම 6 8 5ක් කියලා. ඒ කියන්නේ එනවා 1.2 F නෝට් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ F නෝට් කියන එක 1.2 F නෝට් වෙලා. එහෙනම් 100ක් තිබ්බනම් ඒක 120යි F නෝට් වෙලා. එහෙනම් 100ට කීයද? 100ට 20කින් වැඩි වෙලා.
කොත්පැඩිවෙන් ප්‍රශත කියන සීයට කොච්චරද කියලා එහම නත්තංග දන්න ඩෙල්ට එ් හෝලා ආරම්භකින් බෙදලා සීර සීෙන් ගුණ කරන පැදිල ඔගත්නොම තර කරන ලේසින මෙතන එ් නෝට් සිය කරගත්තන ඩෙල්ට එ්න උත්තරේ එතම මේ කරන වෙනස සීයයිනම් ගැන මේ මුල්ලගේ සීයයිනම් පස්සයාගේ දන්නවන ඒ දෙකතර වෙනස තම කිලීම ප්‍රච්චත හරි ඉඩපස පියාමූ අට රූපය දැක්වෙනුවේ තලය ඒකාකාර චුම්භ විශේෂයට ලම්බවලස තබයිති වර්ගපලය දශම එකක් වෙන වෘතාකාර කම්බි පුඩුවගේ මේ කම්බි පුඩු හදන වෙනම ඇතුළ තියෙන මේ සංගූත වර්ගපලය තම අපිට කියන්න මේ ඔය දශම එක කියලාරි ඊට පස්සේ කියනවා මේක දීල තියෙන වර්ගපලය දශම එකයි වෘතාගේ මේ පුඩුහර චුම්භශාගනත දශම දෙකයි ටෙස්ල අප නිද සිකලිත වැඩිගන්නට පුඩු ඒහා සීලක්ෂර විබූ අන්තරය ඒ හරි ම මුලින් පේරි විදුත් ගමග වල මදක් කියන්න බැන කිලීම ලෙන්ස් වැරඩ නියමටම ලෙන්ස් වැඩන්න අපට දිශාව වැඩක් නැති නිසා විශාලත්වය පැරඩ නියමෙන් ඩෙල්ට ශයියර ඩෙල්ට ලෙස මේක දිමං කිව අපිට ප්‍රධාන ගනග වෙනස්සෙන් එක්ක බිහරි ඒ හරි මේ ගානේ වෙනස් වෙන්න බී ඇත ශයි කියන කෙන වෙනුවට බීය දාතයගෙන ඩෙල්ටට අපේ මේ ගානේ මේ කවුද ඒ වර්ගපලය වෙනස්වෙන් නැති නිසා වර්ගපල එලියට කතයගේ තර වර්ගපලය වාරයක් ශ්‍රාව ගනත්තේ වෙනස්වන සීග්‍රතාව දැන් ආදේශ කරම ඒ කියන අපිට තිල තින ගාන දශම එකයි ඩස් කෙලින් ඩෙල්ට බියර ඩෙල්ට කාලත්තක චුම්භ ශාගනත් වෙනස්වන සීග්‍රතාව දශම දෙක එයන බින්දුව ඇදශම බින්දුවයි දෙකක බැට්‍රියක් හැදෙනවා පැහැදිලිද හැදන දිශාව ඔවුන්නම් අපි නිග හිතමු වැඩක් නැහමගේ හිතුවොත් මොකක්ද කරන්න වැඩි කරන කතර වැඩි කර දවාස දැන හුත් කැමති හිටිය ගානින්ද තිර වැඩි කර දවාසන පාපා කියල කති රඩු කරන කති රඩු කරනවා කියන ඩොට් හදන ඩොට් හදනව කියන එක වාමාවරතු තමයි කරට කියන්න ඇතට බැට්‍රියක් හැදෙනවා හරි බැට්‍රියක් හැදෙනවා මේ වගේ පැදිල හරි ඔය බැට්‍රිය හැදෙන් හොම එක තැන කොම ඩක් ගලයක් හැදන නෙවෙයි හරිද හැම තැනකම විබෝෙන සැවිල ඔක්කෝම එක ලූපයක් එක්කවකුරොත්තම ඕක හැදෙන්නේ බැට්‍රියක් එක පාරක තන හැන්න බැහ සමිගත්තයකත් පැතින කොහෙන් එක තනකින් දානක සදාන ඇත ලෝක වෙන්න අන හැම සලගන ලද කොටසක් කරහම ඔය චෝඩි චෝඩි චඩි 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 වෙනස හැදනවා එක්කෝගේ එකතු තම අපි කතා කරන මුළු සිග්ම ඒක කියලා චඩි චඩි බැට්‍රි ගොඩා හරි එතකොට ඒසී ලක්ෂණගහන්නේ මේ මුළු රව් මෙ දෙපාරක් ගියාමන මේක හැදෙන්න්න ඕන ඇතට මේ පැත්තර වැඩිවෙන්න ඕන බින්දුවේෂන් බින්දුව ඒකයි ආය මේ පැත්තර වැඩිවෙන්න ඕන බින්දුවදේශ බිඳුව එකයි හරි එතකොට මේ අතරම සිතර අයිත් මෙතන බැට්‍රියක් හැදෙනවා බිදෝෂම බිඳුව දෙක උසාපල දැමුළු පුඩුවම හිතනවා හම කොහ එකතනින් බැට්‍රි දන්න පුළුව ඉට පස පුඩුව කෑලි දෙක් දැ හිතන පැසේ හිතුවම ඇතර මේ කෑල හිතුව මේ පත්තේ මෙහම බැට්‍රියක් කරන මේ පැත් හිතුව මේ කෑල මෙහම බැට්‍රියක් කරන එම බැට්‍රි දෙකක් දන්න පුළුව එතට එකන අදහසක සිග්මයින බිදෂ බිඳුවයි දෙකක් වෙන්නවා එතර සම්මිධිගත්තක මෙයා බිදෂු මින්දුවයි එකයි මෙයා බින්දෂු මින්දුවයි එකයි ඕක අතර මැදේ කියන දැ ඔගේ පුඩුව තාව වෙන ඇතර වෙන හැම චඩි ලක්ෂදයක් අතරම චඩි පැටිය ඇදන එක ඇත රගයා සමකිවගතම අප දෙවත් හිතන්නේ සහම කැඩුවේ ඕක වෙන ලක්ෂ දෙකක් ඕන්න කැෙන විදි රෝන කාලාකාල ඔන්න බැට්‍රිය හතරත් දම වගේ ඇතර මේ යහන් ඒසි හරතින විබවන්දරය ඇත බැට්‍රියක් කටන එක හරි මෙහම හැබයි අර මිට කල්ු තව එපෙක් කතා කර මතකත පොයින්ට එක බැට්‍රිය කරනට පස ගැන කියල සංගෘත පුඩුවක් සංගෘත පුඩුවක එකම චක්‍රිය දිශාවට බැට්‍රිති ඉද ඒ පුඩුවේ හැම තැනක විබෝ සමානුණා අර බැට්‍රි වලින් ඊරි අයියාරක බින්දුවක් වෙච්ච එකක් විතරණ වුණේ අර සිග්ම මේකට කරසු් දැම්ම නත මේකට කරසු් දාන ගැනු ඊ සමාන අයියාරණයන්නේ පැද එත ඊරින අයියාරක බින්දුවක් වෙනවා එනිසා අර බැට්‍රි හැදන ගැත්ත හැබැ යෝක එක ධාරාව දුවන්න ගත්තර පස කරන්ට එක දුවනකොට ඕගේ විබව අන්තරයක් නැහැ කිසිම ලක්ෂ දෙයක් අතර හරි එනිසා මේක අහන්න අත්තරම හදිච්ච පැට්‍රිනේ ඒහා සීලක්ෂාරා තියන විබෝන්තරය එතර මේක අත්තරම කිසිම ලක්ෂ දෙයක් කරා විබෝන්තරයක් නෑ මේ සර්ගිට් එක මේ හැම තැනක විබෝ සමානයි සමග ඊයගත් තම හැදෙන් අරවගේ එතර මේ පුඩුව හැම චූටි තැනක හොම එක පැත්තට බැට්‍රිය දෙන සරුසම් බැට්‍රි එතවට තම අර අපේ මේ පොයින්් එක අර හිම්සුක අපි කලින් කතා කරේ අදහසම හැම තැන විබෝ සමානුනාම මුළු විබය බින්දුවක් යෙනවා ඉට පස්සේ නවය දීඇති විදිරෝධ පදති ඒහා බී අතර සමක ඒ මේක පලනික තම මේ සුළු කරන්න පටන්ගන්න බෑ හිරවෙනවානේ ශ්‍රේණිකතනය සමන්ත්‍රකතනය අපිට හාගන්න බෑ පිරෙනවා එතන මේක අපි කරන්න පුළොන් දකින්න පුළොන්දේ තම නිකංගම්බිත් නෑ විශේෂ මනාරයේ රූල්ස් බලුවම ධාරාව ඇතුළුනා පිටවන ලක්ෂයා කරන රේකාව කියන්න මේකනෙ ඒකට ලම්බක ඒ මෙසොරි ඒක ඔස්සේ සම්මිතිකයි නේද
ඒක ඔස්සේ සම්මිතිකයින වාට ඒක ඔස්සේ නවන්න පුළුවන්. එදැන නවනවා කියන සීන් එකේ වෙන්නේ මෙයා එක් නං ඒක ඇවිල මෙතන වයිුඩට වැටනවානේ. එත එක උඩ එක වැටනයගේ විබෝ සමාන එක තමයි එක තේරුම නවනකොට නවනකොට නවල රූපයක් ඇඳන්න පුළන් කියරුණේ නවනගේ තේරුම එක උඩ එක වැටනයගේ විබෝ සමාන පැදිලිස. ඊට පස්සේ දැන් මෙයා මම පීකිව්වොත් මෙයා කිව්නා පීකිව් සමානයි. බද නවනකොට එකකුඩ කරන්න දැ හොම කියල නවන කියැන සාමන නවනව වෙනුවට අපි කිට කරන්න ලේසිදේ තම නවන වෙනුවට අපි හිතනවා පැත්තක් මැකුව කියල දෙන මේ භාගයක් මක නොමේ නිල් පාට භාග මැකුව කියන්නවා. එක නවනවා කියල රූපය හිත හිත නවන්න යන්න පැයි කාරදරයි නවනෝ වෙනුවට භාගයක් මකළ දාන්න. ඔහුම් භාගයක් මැකුවම අක්ෂි උඩ ඉන්න ඉන්නවන එයාලා විතරක් ඉතුරු කරලා අනිත් අයව භාගයක් කරනවා. එතට අපි ඉතුරු වෙන්නේ මේ දකුණු පැත්ව විතර මේ භාග විතරයි. එතරවාට තේරන ප්‍රතිරෝධ දෙකටමතිින් කරනවා කියව තින කියලා ඒවා ලොහුවත්තන ඒවට පැවත්මක්න ය ඒවා විල්ල පවතින ලක්ෂයන්න නිහා පැතිස්සේ අද රූපයක් ඇඳල බල රූපයක් කන්නව මෙම ඇවිල මේ නිකම් ප්‍රතිරෝධ ගැල්ලක් ඇතිරෙනවා. ඒක තේරුමන්න දෙකට ගන්නවා කියලා කියන්න මෙහම වුණේ අර දහය කියන එක පොඩ්ඩක් ඇත් කළ ගන්න පහපා ඕක ගත්තට පස්සේ අන්තිමට විතුරුවන්න මෙහම පාක් දෙක හමාර පහ බෙදිම දෙක මෙහෙ මේ වය සම්බන්ධන මේක ලොහුවත් මෙතනි කොහට සම්බන්ධයන්න එහෙම රූප ගැඳනු තේව ලහුවත්තල යන එහම හිතල ගවන හදන්නත් පුළුවන්. එහෙම නැත්තං මරකව දෙෙක උඩ එක වැටනවා කියන විබෝ සමානයට ටෙක්ස්වලයි වයිවලයි විබෝ සමානච්චකම මෙයා ලොහුවත්වෙලා යන පීවලයි කිව්වලයි විබෝ සමානච්චකම මේ ඔම් දහල් ලොහුවත්වෙලා යන. එද අපට සකිට්ටගේ අන්තිමට මිතුරුවේ නේදෙන අයිං වුණට පස්සේ අපි ඒ දෙන්න අම කළ දමුද ඒ දෙන්න අයින් වනාට පස්සේ මෙහෙම ඔවම් දහයක් නෑ මෙහෙම ඔවම් දහයකුත් නෑ දැන් අපි තින සර්කිට් එක අපිට සුළු කර යන්න පුළුවන්. දැන් තින සර්කිට් එක අපිට සුළු කර යන්න පුළුවන්. දැන් බලන්න මෙන්න මේ තුන් දෙනා ශ්‍රේණිගතයිනි ආය තනිත් පැත්තනු සමිතිකයි නොව වගේම තුනක් කියන්න මේ තුන් දෙෙන ශ්‍රේණි ගතයි. ඇද මෙතන නො මේ දහයයි මේ විස්සයි මේ දහයයි තරතනින් හතරයක් යනෝ අය එහා පැත්තෙනුත් මේ දහයයි මේ විස්සයි මේ දෑ හතලියයක් යනවා හතලි හතරය විස්සයි ඉට සර විස්සත් ඒබ හලා කොමත් විස්සත් තියරනේ ඒ විස්සත් එක කපලුනම් විස්සයි විස්සයි දහයයි ඇසි දහය පාදක්න ප්‍රස්ථාර සලකාබලන පලනි හිත වියයි ලක්ෂණ සඳ ගැලව උපා ඇතුලත් පිතුර වඩාත් මුද නිරූපණය වන්නේ තුන අපි දන්න පලනිගේෙල ඕම් නියම තෘප්තයන අනිත්තුන් දෙන්නම ඕම් නියම තෘප්ත වෙන්න ඕම් නියමට ගැලපෙන අයගැන් වී සමාන අයාරකැන් විය අතර ප්‍රස්ථාරකෙන්දම මේ මුල් ලක්ෂාරයන සරන එකක් කැඳනට අපි කියෙන ඕමික සන්නයක අනිතයි ඕමික නොවන සන්නයක ඇතන මේක ඒ කියන එක ගත්තම ගැලීම ප්‍රතිරෝධයක් ්‍රන්සිස්ට්‍රේ කියන එක පිසු කියන්න යුගේ කොමත් වියයි ලාක්ෂණක වෙනස්සන ඒ දෙකක් තියෙනවා කොතට ඒක වෙනස් වෙන සාමන් ඩැවඩ්ඩගේ එකත් එක ඉන් පුට් එක ට්‍රන්සිස්ට කියනුත්තර කොමත්තර දෙන ඒක ප්‍රතිරෝධයක් බිය කැවිල්ලා කෙලිම සූත්‍රිකා බල්බයක් ඩැවඩ් කියනුත්තර වැරදි සීය කැවිල ඩවඩ් එකක් එතර මේ කෙලින්ම නිකන්න මූලිකම තියරි කෙලින්ම ඩවඩ්ඩ මේ තමාර වීබීක වීබී වලින්න වැඩිවැන්න ගන්න මේ විල්ලා විදටම් ගෝල්ටිය තාව ඊට පස්සේ ලොකු කර පසු නමුරු දාරාවක් යන්න ගන්නවා මේක වෙලා තියෙන් අර එන්න ෝටේජක වැඩිවෙදි ප්‍රතිරෝධ වැඩිවෙද්ද එක අඩා අනුක්‍රමණ අනුක්‍රමණ එන්න අඩුවවෙච්චික සාමාන සූත්‍රික බල්ක සිද්වරද පැදින දෙක අපි ඒනා ගම්සිකවිටික අනිත් පාට්ටයෙන් කතා කරම්.